කැබිනට් මණ්ඩලයත් ප්‍රධාන පක්ෂයත් පිළිගන්නේ නැති කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂයට ලබා දීමෙන් වැඩක් වෙනවාද ඉතින් රජය කියන්නේ ඕන අපි මේක පිළිගන්නවා කියලා නමුත් රජය එහෙම පැහැදිලි ප්‍රකාශයක් කළා නැහැ මේ මාසේ 11 වෙනිදා මේ අවුරුද්දේ ගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කතාවක් කෙරුවා. ඒ කතාවේ පැහැදිලිව කිව්වා 19 වෙනි විවස්ථා සංශෝධනය බලාත්මක කරනවා. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා කියලා. කොටින් මේ තුමා කතා කරුවේ 19 ප්ලස් එකක් ගැන. 19ට වැඩිය. නමුත් පෙරේදා ආණ්ඩුවේ අධිකරණ ඇමතිතුමා අපිට එවලා තියෙන 21 වෙනි සංශෝධනයේ පැහැදිලිව අධ්‍යයනය කෙරුවාම තියෙන්නේ 19 මයිනස් 19 ඍණ. ඒ 19ක් නැහැ ප්ලස් එකකුත් නැහැ. මොකද ජනාධිපතිතුමා මේ මාසේ 11 වෙනිදා ජාතිය අමතා කතා කරනකොට කිව්වේ 19ක් බලාත්මක් කරනවා විධායක ජනාධිපති ධුරයත් අහෝසි කරන්න ක්‍රියාමාර්ග ආරම්භ කරනවා කියලා. ඒ කියන්නේ 19 ප්ලස්. දැන් විජේදාත රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පතේ 19 තියෙන වගන්තිත් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමකුත් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේක නෙවෙයි මේ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුණේ. අද මුළු රටේ ජනතාවම කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. ඒක තමයි පොදු හඬ. පක්ෂ භේදයෙන් තොරව, ජාති භේදයෙන් තොරව, ආගම් භේදයෙන් තොරව ඒක තමයි පොදු මතය පොදු හඬ. ඒ වගේම මතක් කරන්න ඕන මේ යෝජනාව ගැන. දැන් අධිකරණ ඇමතිතුමා කියනවා කැබිනට් එකට ඉදිරිපත් කරුවා කියලා. හැබැයි කැබිනට් එක මේක අනුමත කරුවේ නැහැ. ඇයි කැබිනට් එක මේක අනුමත කරුවේ නැත්තේ? කැබිනට් එකට දැම්මා. දැම්මයින් පස්සේ යෝජනාවක් ආවා අනිකුත් දේශපාලන පක්ෂවලටත් මේක අරිමු කියලා. ඉතින් පුදුමයක්නේ. කැබිනට් එක තාම අනුමත කරපු යෝජනාවක් අනිකුත් දේශපාලන පක්ෂවලට යැවීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ල රජය කියන්න ඕන මේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ කෙටුම්පත පිළිගන්නවද නැද්ද කියලා. ඒ වගේම මේ කෙටුම්පත පිළිබඳව ඊයේ සාගර කාර්යවසම් මැතිතුමා කරපු ප්‍රකාශය දැක්කාම ඇත්ත වශයෙන්ම අපිට හිතෙනවා මේ යෝජනාව කල්මැරීමට ගෙනාපු යෝජනාවක්ද කියලා. මොකද සාගර කාර්යවසම් මැතිතුමා කියනවා මේ නවාගමැතිවරයා පත් උනේ විවස්ථා සංශෝධන ගේන්න නෙවෙයි ආර්ථිකය හදන්න කියලා. ඒ වගේම කියනවා මේ සංශෝධනයේ පිටිපස්සේ විදේශ හස්තයක් විදේශ රටක් ඉන්නවද කියලා සැකයක් තියෙනවා කියලා. ඒ වගේම කියනවා මේ යෝජනාව තාම අපි කවුරුවත් අධ්‍යයනය කළේ නැහැ. අපි අධ්‍යයනය කළා තීන්දුවක් දෙනවා කියලා සාගර කාර්යවර්ධන මැතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. ඒතර කැබිනට් මණ්ඩලයත් ප්‍රධාන පක්ෂයත් පිළිගන්නේ නැති කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂයට ලබා දීමෙන් වැඩක් වෙනවාද ඉතින් රජය කියන්නේ ඕන අපි මේක පිළිගන්නවා කියලා. නමුත් රජය එහෙම පැහැදිලි ප්‍රකාශයක් කළා නැහැ. ඉතින් මේකෙම පේනවා රජය තුල මේ 21 වෙනි සංශෝධනය ගැන විවිධ මත තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමයක්. අපි සමගි ජන බලවේගයේ හැටියට අපි
පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ යෝජනාවක් හැටියට අපි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් අපි ඉදිරිපත් කළා. ඒකේ පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමේ වැඩපිළිවෙලක්. ඉතින් අත්ත වශයෙන්ම අපි 21 වෙනි සංශෝධනය යටතේ අපි ඉදිරිපත් කරපු පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවේ සදහන් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමක් මේ රජයේ විසින් ඉදිරිපත් කරලා තියෙන 21 වෙනි සංශෝධනයේ සදහන් වෙන්නේ නැහැ. ඒ වගේම 19 තියෙන වගන්තිත් මේ රජයේ විසින් ඉදිරිපත් කරන කෙටුම්පතේට උදාහරණයක් වශයෙන් එක වගන්තියක් තියෙනවා. ජනාධිපතිතුමාට අමාත්‍යාංශ බාර ගන්න බෑ කියලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා. නමුත් මේ ඉදිරිපත් කළා තියෙන කෙටුම්පතේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ බාරගෙන වැඩ කරන්න පුළුවන් කියන වගන්තිය තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ විධායකගේ බලය ශක්තිමත් කිරීමක්. විධායකගේ බලය අඩු කිරීමක් නෙමෙයි තව තවත් ශක්තිමත් කිරීමක් වෙන්නේ. ඉතින් මම කලින් කියපු එක කියනවා අපි බලාපොරොත්තුනේ 19 plus නමුත් අපිට හම්බුනේ 19 minus. ඉතින් මිත්‍රවරුනි පසුගිය සතිය තුල ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් නිවේදන නිකුත් කෙරුවා. World Bank එක ලෝක බැංකුව USAID USAR ඒ වගේම ජාත්‍යන්තර මුල්ල අරමුදල IMF එක මේ එක ආයතනිකින්වත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. කිසිම ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. දැන් අන්තිම ප්‍රකාශය විශේෂයෙන්ම USAID මොකද්ද කියන්නේ? අපි ලංකාවට උදව් කරන්න මැත්තේ ශ්‍රී ලංකාව තුල ආර්ථික ප්‍රතිසංස්කරණ හා දේශපාලන ප්‍රතිසංස්කරණ තිබිය යුතුයි. ඉකොනොමික් රිෆෝම්ස් පොලිටිකල් රිෆෝම්ස්. ඉතින් මේක තේරුම් ගන්න ඕන. මොනවද ආර්ථික ප්‍රතිසංස්කරණ? අපේ වියදම ආදායම වඩා 3 ගුණයක්. කොහොමද මේක පියවන්නේ? ඉතින් මේ මුදුල පියවන්න රාජ්‍ය යම්කිසි පියවරක් ගන්න ඕන. ඒ පියවර ගැන තාම පැහැදිලි උත්තරයක් නැහැ. මේ නව ආණ්ඩුවක් ආවා නව ග්‍රාමාධිපතිවරයෙක් එක්ක. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. ඒකම උත්තරේ සල්ලි අච්චු ගහන්නේ. මම දැක්කා පෞද්ගලික වෘත්තීය සමිතියක නායකයෙක් කියනවා ඒක මං හිතන හාසයට කිව්වේ අපිටත් පණ ගෙවන්න බෑ අපිටත් සල්ලි අච්චු ගන්න මැෂින් එකක් දෙන්න කියලා. දැන් රජයේ පීව මුදල් පීවන්න සල්ලි අච්චු ගන්න ඕන අපේ මුදල් පීවන්නත් අපිට සල්ලි අච්චු ගන්න මැෂින් එකක් දෙන්න කියලා ඒක හාසයෙන් කිව්වේ. නමුත් රටේ තියෙන ප්‍රශ්නය විදාපාන උත්තරයක් ඒක. ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුයි. ආදායමයි වියදම සම්බන්ධයෙන් ඒ වගේ පාඩු ලබන සංස්ථාවලට මොනවද කරන්නේ? ඒකටත් උත්තරයක් ඉල්ලනවා. රජයේ සේවකයන් විශාල වශයෙන් අතිරේකයක් තියෙනවා. ඉතින් මේවට උත්තර රජයෙන් ඉල්ලනවා. නමුත් රජයෙන් තාම උත්තරයක් ලැබිලා නැහැ. දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවද? නීතිය උත්තරීතර භාවයේ තියෙනවා. රූල් ඔෆ් ලෝ. ඔබ හැමදේටම දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිලා මාස 6ක් යන කලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අපිට විරුද්ධ යෝජනාවක් සම්මත වුණා. විශාල වැඩි ජන සංඛ්‍යාවකින්. ඒකේ විශ්වනි සංශෝධනය. ඒ වගේම සුළු ජාතීන් විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ගේ ආදාහනය කිරීම ගැන ඇතිවලා තියෙන ප්‍රශ්න. සුළු ජාතීන් දෙහිරියර කිරීම. ඒ වගේම 20 වෙනි සංශෝධනය හරහා සියලු ආයතන ජනාධිපතිතුමාගේ හස්තය යටතට ගැනීම වැනි දේවල් ගැන අප්‍රසාදය පළ කරලා තියෙනවා.
ඉතින් ආණ්ඩුව දැනගන්න ඕන මේ ලෝක බැංකුව USAID එක ඒ වගේම IMF එක පිටිපස්සේ ඉන්නේ බටහිර රටවල් බටහිර රටවල් ඉන්නේ ඉතින් එක්සත් ජාතීන්ගේ මාර හිමිකම් කවුන්සලයේ හරහා මේ රටවල් ඔක්කොම තරහ කරන් ඉන්නේ ඒ වගේම මේ ආණ්ඩුව ආණ්ඩුවම කියා ගන්නවා මේක සර්වපක්ෂික ආණ්ඩුවක් කියලා මේක සර්වපක්ෂික ආණ්ඩුවක් නෙවෙයි මේක පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු හයිජැක් කළා පක්ෂීය අනුමැතියක් නැතිව හයිජැක් කළා හදපු ආණ්ඩුවක් ඒ වගේ ආණ්ඩුවකට ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ කොච්චර පෙන්නන හැදුවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා පෙන්නන්න හැදුවත් මුළු ජාත්‍යන්තරම දන්නවා අද මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ අවශ්‍ය සංඛ්‍යාව තිබ්බට ජනතාව අතර පිළිගැනීමක් නැහැ කියන එක ජාත්‍යන්තරේ දන්නවා සෑම රටක්ම කිව්වේ පිළිගත හැකි සර්වපාක්ෂික ආණ්ඩුවක් ඒ කියන්නේ පක්ෂ නායකයින්ගේ ආශිර්වාදය ඇතිව පීඨවන ආණ්ඩුවකට තමයි ජාත්‍යන්තර පිළිගැනීම තියෙන්නේ. ඉතින් මිත්‍රෝනි අද රටේ ජනමතය අපි කවුරුත් දන්නවා ඔබ හැම තමුන්නාන්සලත් දන්නවා. ඉතින් ජනමතයේ ඉස්මතු වෙන ආකාරයට එවැනි ආණ්ඩුවක අවශ්‍යතාවය හිතාමත් පැහැදිලි වෙනවා. මේ ආණ්ඩුව පච වෙලා ඉන්නේ.